මේ වගේ බිත්තියක ජනේලයක් තිබ්බොත් පවුල තුල මුදල් හානි සහ ඍණාත්මක ආකල්ප ඇති වෙන්න පුළුවන්. දොරවල් සහ ජනේල් කියන්නේ ආරක්ෂාවට සහ මිනිසුන්ට ඇතුල් වීමට පිටවීමට පමණක් ඇති ප්‍රවාහක නෙවෙයි. ඒවා තුලින් නිවස තුලට සුභවාදී සහ අසුභවාදී ශක්තියන් ඇතුල් වෙනවා. ජනේලයක් වැරදි විදියට වැරදි ස්ථානයක නිර්මාණය කළොත් ඒ ඍණාත්මක ශක්තිය නිවස තුලට පැමිණ පවුලට ව්‍යසනයක් ඇති කිරීමට මාවතක් සපයනවා. නමුත් ජනේල් දොරවල් නිවැරදි විදිහට නිවැරදි ස්ථානයක හැදුවොත් ඒව තුලින් සෞභාග්‍ය හා වාසනාව උදා වෙනවා. වාස්තු විද්‍යාවට අනුව ජනේල් ප්‍රමාණය ඉරටේ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. 1ක්, 3ක්, 5ක්, 7ක්, 9ක් සහ 13ක් වගේ සංඛ්‍යාවක් නොවෙන්න ඕනේ. විශ්ව ශක්තිය හොඳින් ලබා ගන්න නම් ජනේල් දොරවල් ඉරටේ සංඛ්‍යාවකට නිර්මාණය කරන්න උත්සාහ කරන්න ඕනේ. උතුර්, ඊසාන සහ නැගෙනහිර පැතිවල විශාල ප්‍රමාණයේ ජනේල් තිබීම නිසා හොඳ ප්‍රාණ ශක්තියෙන් ඇතුල් වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ දේව ශක්තියෙන් නිවස තුළට ඇතුල් වෙනවා කියලා. උතුරු පැත්තේ පිහිටා තිබෙන ජනේල් ඊසාන දෙසට නැඹුරු විය යුතු අතර දිග සහ පළලින් වැඩි වෙන්න ඕනේ. මෙමගින් වාතය සහ අත්‍යවශ්‍ය උදෑසන ආලෝකය කිසිම බාධාවකින් තොරව නිවස තුළට ඇතුල් වී සංසරණය වීමට ඉඩ සලසනවා. මේ හේතුව නිසාම නැගෙනහිර දිශාවේ පිහිටා ඇති සියලුම ජනේලයන්ද දිගින් පළලින් වැඩි විය යුතු අතර වඩාත්ම ඊසාන දිශාවට නැඹුරු වී තිබීම වැදගත් වෙනවා. ඊසාන දිශාවේ පිහිටා ඇති විශාල ජනේල් නිසා දියුණුව, ශක්තිය, සතුට, සෞභාග්‍ය, වාසනාව ලබා දෙනවා. ඒ වගේම වැඩි ආලෝකයේ සහ හොඳින් වාතය ලැබීම නිසා වැඩ කටයුතු කිරීමටත් පහසු වෙනවා. නිවසේ සිටින අයගේ සෞඛ්‍යයට බලපාන වැදගත්ම සාධකය නැවුම් වාතයයි. අසුභ ශක්තිය නිවස තුළට ඇතුල් විය හැකි බැවින් නිරිත දෙසින් ජනේල් තියන්නේ නැතුව ඉන්න උත්සාහ කරන්න. නැගෙනහිර දිශාවේ පිහිටා ඇති විශාල ජනේල් ප්‍රසිද්ධිය, කීර්තිය, නිරෝගී සෞඛ්‍යයක් ලැබෙන වගේම වැඩ කටයුතු පහසු කරන්නත් උපකාරී වෙනවා. උතුරු දිශාවේ පිහිටා ඇති ජනේල් මගින් සෞභාග්‍ය, නිරෝගී සෞඛ්‍ය, මුදල් ලැබීම සහ සතුටද ලබා දෙනවා. ගිනි කොන වයඹ දෙසින් ජනේල් තියන අවශ්‍ය නම් මධ්‍යම ප්‍රමාණයේ ජනේල් භාවිත කරන්න කියලා තමයි නිර්දේශ කරන්නේ. කුඩා ප්‍රමාණයේ ජනේල් දකුණු සහ බටහිර දිශාවල පිහිටා තියෙනවා නම් ඒ අසලින් කිරිගරුඬ, කළු හෝ ග්‍රැනයිට් ගල් කැබැල්ලක් තියන්න පුළුවන් නම් වඩාත් සුදුසුයි. එහෙම කියන්නේ කිරිගරුඬ හෝ කළු හෝ ග්‍රැනයිට් ගල් වලින් ජනේල් තියෙන එකට වඩා එහෙම ගල් කැබැල්ලක් තියෙන එක පහසු නිසා. එමගින් වාස්තු දෝෂ වලින් ලැබෙන අසුබ බලපෑම අඩු වෙනවා. හැම නිවසකම වාතය පහසුවෙන් ඇතුල් වෙන්නත් පිට වෙන්නත් අවශ්‍යයි. ඒ වගේ නිදහස් මොහොතක් ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ගලා නොයන ජලය තිබුණොත් වෛරස්, බැක්ටීරියා වර්ධනය වෙන්න පුළුවන් අවස්ථා වැඩි. ඒ වගේම සංසරණය නොවන වාතය තිබුණොත් පිරිසිදු ඔක්සිජන් නිවසියන්ට ලබා දෙන්නේ නැහැ. වාතය හොඳින් සංසරණය වීම මගින් සතුට, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලැබෙනවා වගේම එහි ඔක්සිජන් සහ හොඳ සිසිලසක් අඩංගු වෙනවා. දොරවල් සහ ජනේල් තියෙනකොට මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි හොඳට වාතය සංසරණය වෙන්න ඕනේ කියන එක. ඒ වගේම වාතය සහ ආලෝකය වැඩි වශයෙන් ලැබෙන්න ඕනේ නම් ජනේල් දොරවල් විරුද්ධ දිශාවලින් පිහිටා තිබීම වැදගත්. තේක තමයි ජනේල් සහ දොරවල් නිර්මාණයට හොඳම දැව වර්ගය. සෑම ජනේලයක්ම සමමිතිකව සමානුපාතික උසකින් තිබිය යුතුයි. දොරවල් ජනේල් අරිනකොට වහනකොට සද්ද ඇහෙනවා නම් ඒව පුළුවන් ඉක්මනින් අලුත් වැඩියා කරන වගේ බලා ගන්න ඕනේ. නැත්තම් ඔබේ නිවස තුළ ඔබ නොසිතන විදිහට ආරවුල් හට ගන්න පුළුවන්.